ප්‍රජාතන්ත්‍රවාදී තමයි නිරන්තරයෙන් ආණ්ඩු මාරු වෙලා තියෙන්නේ. අපිට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට ආණ්ඩු මාරු කිරීමේ සංස්කෘතියක් අපේ රටේ නැහැ ගරු කතානායක දුන්නේ. එය පූර්වාදර්ශයක් දුන්නොත්, එය පූර්වාදර්ශයක් බවට පරිවර්තනය කරොත් ඊළඟ පරම්පරාවට ඉතුරු වෙන්නේ ලේ විලක් පමණයි. අද ගරු කතානායකතුමනි ගෝ හෝම් ගෝටා කියන ටැග්ලයින් එකෙන් සටන ගෙනියන්න. මේ මතක තියාගන්න ගරු මන්ත්‍රීතුමනි හෙට ගෝටා විරාජපක්ෂ මැතිතුමා ගියත් මේ ප්‍රශ්න විසඳුමක් හම්බෙන්නේ නැහැ. ඊළඟට එන එක්කෙනාට ඔබට මට ඊට පස්සේ රාජ්‍ය සේවයට ඊට පස්සේ රටේ ගමේ ග්‍රාම සේවක මහත්තයාට ඊට පස්සේ මේ රටේ ව්‍යාපාරිකයාට දක්වා මේ කාර්යය රැගෙන යනවා. අපි දැක්ක මේක ලෝකේ බොහෝ රටවල සිද්ධ වෙනවා. 80-89 කාල සීමාවෙත් මෙවැනිම කාරණයක් තමයි ගරු කතානායකම සිද්ධ වුණේ. පාර්ලිමේන්තුව ඕනේ නැහැ, ප්‍රජාතන්ත්‍රවාදී ඕනේ නැහැ, ජනතා රැල්ලෙන් අපි ආණ්ඩුවක් හදමු කිව්වා. අවසානයේ 60,000ක් තරුණයෝ ඝාතනය කරගත්තා. අදත් අපි අහන්නේ අපි එතනටද යන්නේ කෝ සැලැස්ම, කෝ වැඩපිළිවෙල, කවුද නායකයා, කවද පත් කරන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉල්ලා සිටුනා කියන්නේ. ඊට පස්සේ කවුද පත් වෙන්නේ? මේ පාර්ලිමේන්තුවෙන්මයි ගරු කතානායකතුමනි. ව්‍යවස්ථානුකූලව එළියෙන් ගේන්න බෑ. එමනම් ඒ පත් වෙන එක්කලා මොකද කරන්නේ? ඒ පත් වෙන එක්කලා මේ ජනතා අරගලයේ කොටසක් නෙවෙයි කියලා එයාවත් යවන්නද? තේින්ද ගරු කතානායකතුමනි, මේ වගකීතු දේශපාලන නායකයෝ මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා, අපේ විපක්ෂ නායක හිටපු අග්‍රමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමාලා, මේ අවුරුදු ගණනාවක් පාර්ලිමේන්තු දේශපාලන ඉතිහාසයේ පළපුරුද්දක් තියෙන අය. මම විශ්වාස කරනවා අපි තරුණ දේශපාලත්වය අපේ දේශපාලන ඉතිහාසයේ අවුරුදු 10කට 12කට වැඩිය නැහැ. මේ අවුරුදු 40-50ක් පාර්ලිමේන්තු දේශපාලනය තුල ප්‍රජාතන්ත්‍රවාදය තුල හිටපු නායකයෝ අපි විශ්වාස කරනවා සම්බන්ධ මැතිතුමා ඉන්නවා. මෙයා එකතු වෙලා මේ වෙලාවේ පළවෙනිම කළ යුතු කාරණේ තමයි මේ ගින්දර නිවන්න ඕනේ. මේ හැම එකක් පිටිපස්සේ දේශපාලන පක්ෂේ ඉන්නවා. නෑ කියන්න බෑ. මේ හැම උද්ඝෝෂණයක් පිටිපස්සේම දේශපාලන පක්ෂේ ඉන්නවා. ඒකට වීඩියෝ තියෙනවා. ඒකට පින්තූරු තියෙනවා. ඒගේ ස්ටේට්මන්ට්ස් තියෙනවා. නැත්නම් ඒගේ ප්‍රකාශය තියෙනවා කරු කතානායකතුමනි. ඒ අතරේ අහිංසකව ස්වාධීනව තියෙන අමාරුවට ආර්ථික අපහසුතාවයේ මත තියෙන ගැටලුව හින්දා උද්ඝෝෂණ කරන පිරිසකුත් ඉන්නවා. ඒ හින්දා ගරු කතාන ඔබතුමා මේකේ නායකත්වය ගන්න පාර්ලිමේන්තුව විදියට ඔබතුමාට වක්කීමක් දෙනවා මේ 225 වගේ මිලදී ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න. මේකේ අවසානය ප්‍රජාතන්ත්‍රවාදී මුවාවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලලා පාට බැහැලා ප්‍රජාතන්ත්‍රවාදී නැති කරන තැනට මේ රට රගෙන යන්න ඉඩ දෙන්න එපා ගරු කතානායකතුමනි.